श्रीलंकावी नवतम दूषणवंच सा कोमिस गहिल्ले प्रधानम क्रमवेदे बावट पत्तेला तियेन्ने देशीय निष्पादन कियन एक දැන් නිකන් ලස්සනයි වචන ටිකක් දේශීය නිෂ්පාදනය කියන එක. නිකන් හරි අපේ වගේ දේශීය නිෂ්පාදනය කිව්වම නිකන් අපිට සතුටුකුත් දැනෙනවා. පිටරටට සල්ලි ටික යන්නේ නැහැ. ඒ නිසා මේ අපිට රටට ඉතිරියක් කරනවා අනේ කොච්චර හොඳද කියලා. දැන් මේ දේශීය නිෂ්පාදන මුවාවෙන් කොමිස් ගහීලි ඉතාමත් ප්‍රකටව සිද්ධ වෙනවා. දැන් මම ඔයාලට කියන්න කැමති දේශීය නිෂ්පාදන කියලා ශ්‍රී ලංකා Pharmaceutical Manufacturing Corporation කියල එකක් දාගෙන ඒක කොමිස් ගහන ආයතනයක් බවට පත්වුණොත් ඒ කොමිස් නිසා මේ රටේ ජනතාවට අවසානයේදී පැරසිටමල් පෙත්ත ඉන්දියාවෙන් ගෙන්නනට වඩා දෙගුණයක මිලකට ගන්න සිද්ධ වෙනවා නම් කරුණාකරලා මට කියන්න මොකක්ද ඒකේ හරය කියලා. අන්තිමට කියන්නේ අපේ දැක්ම අපේ ක්‍රියාකාරීත්වය නැත්නම් මිෂන් කියලා මොකද්ද ඔකේ මිෂන් තමයි මේ රටේ මිනිස්සුන්ට සාධාරණ මිලකට බෙහෙත් සපයීම සුරක්ෂිතව සහ ගුණාත්මකව කියලා මහා ලොකු දැක්මවල් මෙහෙවරම් කියලා දාගෙන බෝඩ් ගහගෙන ඉන්නවා. නමුත් අවසානයේදී ලංකාවේ මිනිස්සෙක් පෙත්තක් ගද්දි දේශීය නිෂ්පාදන කියලා හඳුන්වන මේ SL ශ්‍රී ලංකා ෆාර්මසූටිකල් මැනිෆැක්චරිං කෝපරේෂන් කියන එක අවසානයේ අපි ඒ ගන්න මුදල පිටරටින් ගෙන්නන මුදලට වඩා වැඩි නම් ඒක කිසිම තීරුමක් නෑ. ඇයි මේ මුදල් මෙහෙම පත් වෙලා තියෙන්නේ? පත් වෙලා තියෙන්නේ හරි ලේසි. දැන් අපි දන්නවා මේ දේශීය නිෂ්පාදනය කියන එකට වැඩි ඉඩ ප්‍රස්තාවක් දීලා කටයුතු කරපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් රාජිත සේනාරත්න හිටියා. දැන් අපි ඔහුගේ සමයේදී එක්තරා ඔය වෛද්‍යවරු කියන අය රජේ සංගම් කියන අය කිව්වනේ එතනදී වංචා දූෂණ සිද්ධ වුණා කියලා. ඔන්න දැන් වසරක් ගියා. ඒ කිසිම වංචා දූෂණයක් අද වෙනකනුත් හෙලි කරලත් නැහැ, ඔප්පු කරලත් නැහැ. නමුත් අපි කියනවා අපි එතුමා ඉන්න කාලෙත් කිව්වා මෙතන වංචා සිද්ධ වෙනවා, මෙතන හොරබැර හොරකම් සිද්ධ වෙනවා කියලා. අපි අදත් කියනවා මේ ස්ථානය අනේ රාජිත ඇමතිතුමනි ඔබතුමා හිටියටත් වඩා දූෂිත වෙලා කියලා. ඔයගොල්ලෝ කවුරුත් දන්නවා මේ සයුරු සමර වික්‍රම කියන පුද්ගලයා තමයි අර ඇවන්ගාඩ් එකේ හඬපටයක් තියෙන්නේ. ඒ හඬපටේ තියෙන දේ තමයි එතු කවුද නිස්සංක සේනාධිපති කියන ව්‍යාපාරික මහතාගෙන් අල්ලසක් අරගෙන රාජිතට දුන්න කියලා හඬපටයක් තියෙනවා. එතකොට ඒ එවැනි රාජයේ නිලතලයක් හෙබෙව්ව පුද්ගලයෙක් තමයි ඔය සයුරු සමර වික්‍රම කියන්නේ. ඒ හවුල් ව්‍යාපාරවලට දේශීය නිෂ්පාදකයෝ කියලා කට්ටියක් ඇවිල්ලා ඒ නිෂ්පාදකයෝයි එස් මේ ඖෂධ නිෂ්පාදන සමාගමයි අතර හවුල් ගත්තා. ඒ හවුල් අරන් අන්තිමට රජයට තමයි බෙහෙත් සපයන්නේ. ඒ සපයද්දි බෙහෙත් කොමිස් 142ක් ඔවුන් අතරේ බෙදෙනවා. 120ක් නිල. අපි හිතමු එක්ස් කියන සමාගම ඖෂධ නිෂ්පාදන කරනවා. අපි හිතමු නුවර තියෙන දැන් නුවර අපෙන් පාසුකම් දීලා සියලුම පාසුකම් දීලා රජයෙන් දෙන්න පුළුවන් නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කරද්දී ඒගොල්ලෝ 120ක් ලාභාංශ වැටියට තියෙනවා. ඉතුරු 122ක් ගත්තාම ඒ 22න් කොහටද කොමිස් යන්නේ කියලා අපි දැක්ක අමුතු දෙයක් මේ ළඟදී. ඒ තමයි 107ක් කොමිස් තියාගන්නවා මේ SL මේ නිෂ්පාදන සමාගම නිල වශයෙන්. ඒතර 127යි. තව 15ක් තියාගන්නේ කොහෙන්ද කියලා අපි හොයාගද්දී අපිට පැටේනවා මාර හොඳ සුහදත්වයක් තියෙන රජය මාරු වුණත් කිසිම ප්‍රශ්නයක් නැති ක්‍රියාපටි පාටියක් මේ ඖෂධ නිෂ්පාදන සමාගම තුල දැන් ක්‍රියාත්මක වෙනවා. දැන් අද ඉන්නවා සභාපතිවරේ පත් කරලා ඒ එතුමා නම් මම දන්නවා වෛද්‍යවරයෙක් කියලා උත්පල ඉන්ද්‍රවංශ කියලා.
ව්‍යාත්මක කියන සංවිධානයටත් හොඳට සහභාගීත්වය ලබා දීලා වැඩකටයුතු කරපු පුද්ගලයෙක්. දැන් මෙතුමා අර සයුරු සමරසේකරගේ ව්‍යාපෘති ටිකම එහෙම් පිටින්ම ගෙනිනවා. කිසිම වංචාවකුත් නැහැ, දූෂණයකුත් නැහැ. ඒවා ක්‍රියාත්මකයි. ඒ කියන්නේ රාජිත සාර්ථකයි. හරි. එතකොට මේ අපි බැලුවා කිසිම මේ ඔඩිට් කිරිල්ලක් කරලා මේවට වැරදි තියෙනවා නම් මේ රජය අසරක් නිම වෙද්දී ඔන්න අපි ඇල්ලුවා පරණ රජයේ තිබ්බ වැරදි ඖෂධ සම්බන්ධය තිබ්බ මාෆියාව ඖෂධ සමාගම් එක්ක තිබ්බ ගනුදෙනු කියලා එලි දක්වයි කියලා. එලි දැක්වීමක් නැහැ. පස්සේ අපි හොයාගෙන බැලුවා මේ පින්තාරුවේ ඉන්නේ හිටපු සභාපතිවරයා සහ වර්තමාන සභාපතිවරයා. මේ ඉන්නේ හිටපු සභාපතිවරයා, මේ ඉන්නේ වර්තමාන සභාපතිවරයා. එතකොට අපි ළඟ තියෙනවා මේ වගේ මේ ගොඩක් පින්තාරු. මේ මේ ඕගොල්ලෝ මොනවද හිතන්නේ මේ පින්තාරු දිහා බැලලා? මේ දෙන්නා ඉතාමත් මිතුරන් කියලාද, එක්කෝ එකම දේශපාලන පක්ෂයක්ද අන්තිමට බලන් යද්දි එක්කෙනෙක් නම් රාජිතගේ හිතවතෙක්, අනිත් එක්කෙනා මේ රජයේ හිතවතෙක්. නමුත් මොකද්ද ඕගොල්ලෝ හිතන්නේ මේක? ඔගොල්ලෝ හිතන්නේ මොකද්ද මේ පින්තාරු වලින් මේ මේ ඇවිල්ලා ඉන්නේ මේ 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 ඇවිල්ලා ඉන්නේ මේ ඒ ඒ වර්තමාන සභාපති සහ පෙර සිටි සභාව. බලන්න මේ නිකන් දරු මල්ලොත් එක්ක. ඊළඟට මට තව පින්තූර තියෙනවා මේ ඒගොල්ලගේ බිරින්දෑවරුන් එක්ක මේ තියෙන පින්තූර. ඒතොර අපි අද අපි නිරාවරණය කරනවා නිරාවරණය කරනවා මේ මාධ්‍යයට. මේ ඇවිල්ලා ලේ නායක නෑදෑකම් තියෙන සහෝදරයෝ දෙන්නේ. හැබැයි කලින් හිටපු සභාපතිගේ නැන්දාගේ පුතා තමයි වර්තමානයේ සභාපති. දැන් මාර වැඩේ වෙලා තියෙනවා. අපි 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 නිරාවරණය කරගත්ත ඒ හිටපු සභාපති 107ක් කොමිස් ගත්තා කියලා ඖෂධ නිෂ්පාදන සමාගම් වලින් පුද්ගලික මට්ටමින් breaking.lk